සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම පත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ජලගැල්මෙන් හානියට පත් උතුරේ නිවාස 5000ක පිළිසකර කිරීම ඇරඹේ. වර්ෂාව නැතිව වලවියේ රටකජු ගොවීන් අර්බුදයක. වතු කම්කරු වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කිරීමට පියවර. සඳේ අඳුරු කොටසේ ඡායාරූප පෘථුවියට. වතු කම්කරු වැටුප් ගැටලුව විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා. වතුකරේ ජීවත් වෙන වතුකම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නය ත්‍රි දින කීපය තුළදී හාම්පුතුන්ගේ සංගමය සහ වැවිලි සමාගම් එක්ක සාකච්ඡාවක් කරලා පුළුවන් උපරිම සහනය ඒ වතුකම්කරු ජනතාවට ලබා දී රජයේ බලාපොරොත්තු වෙනවා වෙනස් වීම් රාශියක් කරන්නට. මේ අමාත්‍යංශයනුත් කෙරිය යුතුයේ වැඩ කොටස ඉදිරියට සම්පූර්ණ කරලා ඊළඟ මැතිවරණයට මූණ දෙන්නට කලින් රජයක් හැටියට පෙන්කෙරෙන්ට තියෙන උපරිමය ඒ මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අපි ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාවට එක්විමිනුයි රවීන්ද්‍ර සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ. නාරාහෙන් පිට කම්කරු මහලේකම් කාර්යාලයේ පිහිටි එම අමාත්‍යංශයේදී වැඩභාර ගැනීමේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මුලතිය සහ කිල්නොචි ප්‍රදේශවල හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස 5000ක පිළිසකර කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා. ගංවතුරෙන් හානුව නිවාස පිරිසකර කිරීමේ වැඩසටහන ආරම්භ වුණා. ඒ අනුව මුලතිව් සහ කිම්මිච්චි දිස්ත්‍රික්කයන්හි නිවාස 5000ක ඉදිකිරීම් කටයුතු අද දිනේදී ආරම්භ වෙනවා. සෑම නිවසක් සඳහාම අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීම සමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලට අනුකූලව දෙගෙනවා. එමෙන්ම දැන් මේ මොහොතේදී අපගේ පෞද්ගලික සහභාගිත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් වූ නිවාස පිරිසකර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා. ඒ වගේම තව මොහොතකින් බලාපොරොත්තු කිල්නොච්චි දිස්ත්‍රික්කයේ මේ නිවාස පිරිසකරින් වැඩසටහන ආරම්භ කරන්නට මේ සියලු නිවාසයන්ගේ ඉදිකිරීම් කාර්යයන් ඉදිරි කිව් මාස කාලය තුළදී නිම කරන්නට නිවාස ඉදිකිරීම් මා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ ඉදිවන සෑම නිවසකටම රුපියල් 750,000ක උපරිම මූල්‍ය දායකත්වයක් හිමිවෙනවා. වර්ෂාව නොමැතිකමින් වලවේ කලාපයේ රටකජු ගොවීන් මේ දිනවල දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයට මේ දිනවල දැඩි වියලි කාලගුණ තත්වයක් පවතිනවා. රටකජු අස්සනු නෙලීමේ කාලයේ පැමිණැති බැවින් එම ප්‍රදේශයේ ගොවීන් මෙම වියලි කාලගුණේ හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවයකයි. පස වියලි ඇති බැවින් රටකජු ගැලවීම අපහසු වී තිබෙනවා. වලවේ කලාපයේ අක්කර 1000කට අධික ප්‍රමාණයක රටකජු වගා කර තිබෙනවා. අක්කරයක රටකජු වගා කිරීමට රුපියල් 40,000ක පමණ මුදලක් වැය වෙන අතර වර්ෂාව ලැබුණහොත් එයින් රුපියල් 100,000ක ආදායමක් ලැබිය හැකි බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. 30,000ක් විතර මේ අක්කරයකට වියදම් වෙලා තියෙනවා. අක්කර දෙකමාර තුනක් අපි මේ කජු දාලා තියෙනවා. උගුල ගන්න විදියක් නැහැ, වරුසාව නැහැ. පොඩි වරුසාවක් විතර හරි ගියොත් අපිට ගලව ගන්න පුළුවන්. වතුර ගහන්න විදියකුත් නැහැ, වතුරක් කිට්ටුවක ඇත්තෙත් නැහැ. ඉතින් දැන් මේ තනි තනියෙන් ගලවන්න හදුණා, ගලවන්න බෑ කොහොමවත්. සේරම කැඩෙනවා. දැන් මේ කජු පඳුරක් ගලවලා ගත්තාම භාගයක්ම පොළොව යට තියෙනවා. උදැල්ලෙන් හාරනවා. උදැල්ලෙන් හැරුවට පස්සේ ඒක දෙකම බඟුවක් කැපිලා අර උඩට එන්නේ. ඉතින් මේක ගලවලා හදා ගන්න උනා නම් ඉතින් 80,000ක විතර අස්වැන්නක් ගන්න තිබුණා. මාතර කොටවිල ප්‍රදේශයේ උසාවිය සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ඉදිකෙරෙන්නේ. තදබදය අවම කිරීමේ අරමුණින් මාතර නගරයේ පොදුස්ථාන කොටවිල දක්වා ගෙන යාමට මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. එහි තවත් එක් පියවරක් ලෙසයි මෙම උසාවි සංකීර්ණය ඉදිකෙරෙන්නේ. මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1000කට අධිකයි. නව මාතරක් ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ කොටවිල ක්‍රීඩාංගණය, සුරාපතු කාර්යාලය, පොලිසිය ඇතුළු ආයතන රැසක් මේ වන විටත් ඉදිකර අවසන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ දිවයිනේ වර්ෂාපතනය සැලකුවත් විශේෂයෙන් නැගෙනහිර ඌව
මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් තමයි අපේක්ෂා කරන්නේ. අනිකුත් පළාත්වල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මෙම වැසි තත්ත්වය විශේෂයෙන්ම තවත් දින 4ක් පමණ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද සහ හෙට යන දිනයන් තමයි අපි සලකන්නේ වැසි තරමක් වැඩි වෙන දිනයන් විදිහට. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඇතැම් ස්ථානවලට ඌව මධ්‍යම දකුණ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100කට වැඩි සද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා අද දිනේදී. ඒ වගේම වයඹ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා පමණ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මේ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තිබෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. කසල ගැටලුවක් හේතුවෙන් මාතර කොටවිල ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටිනවා. එම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මාතර නගරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් බැහැර කරන සියලු කැලිකසල මාතර කොටවිල ප්‍රදේශයටයි බැහැර කෙරෙන්නේ. විධිමත් ලෙස කැලිකසල බැහැර කිරීමක් හෝ ප්‍රතිචක්‍රීකරණයක් සිදු නොවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක් පවතින අතර සුනකයින් කපුටන් වැනි සතුන් ගහණයද වැඩි වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. බල්ලෝ සෑහෙන බෝ වෙලා මේ පොඩි දරුවෙකුට අපේ බයිසිකලයක් පදින්නේ නැහැ. බල්ලෝ පස්සෙන් යනකොට බල්ලෝ හපලා සෑහෙන ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මේ කුඹුරු වල කුඹුරු කරන්න බෑ. කුණු කන්දේ තියෙන ජරාව හේදීගෙන ඇවිල්ලා කකුල් අර පැසවන වගේ ප්‍රශ්න ඇති වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රජයේ හෝ කාගුරු මේකන අවධානයක් යොමු කරලා අපේ මේ ගමට සහනයක් ලබා දෙන්න කියලා තමයි. මම ගණන් කරලා බැලුවා බල්ලෝ 27 දෙනෙක් එක තැන. ඉතින් මේකේ මේ කිරිගොවියොත් ඉන්නව. එයාලගේ මේ හරක් පැටියෙක් හදාගන්න විදිහක් නැහැ. පොඩි පැටවුන්ව උන් හපා කන. හරියට මැස්සෝ ඉන්නෝ. ගොවියන්ට කුඹුරු කරගන්න කොරටු කරගන්න බෑ. කුඹුරු සෑහෙන්න කොච්චර දේවල් කරත් පොහොර යොදලා ඒව පාළු වෙලා තියෙනවා. විශාල කරදරයක් ඇති වෙලා තියෙනවා මේ ආවට. මේ කුණු කන්දක් ගෙනල්ලා මෙහෙට දැම්මට පස්සේ මේ මාතර ප්‍රදේශේ කුණු තමයි මෙහෙට ගෙනත් දාන්නේ. ඒව ගෙනත් දැම්මට පස්සේ මේ මුළු පළාතම දූෂණය වුණා. මේ කුණු කන්දේ අපද්‍රව්‍ය ගලාගෙන ඇවිල්ලා විෂ ද්‍රව්‍ය ගලාගෙන ඇවිල්ලා වෙල්වලට දැන් මිනිසුන්ට වෙලකට බහින්න බෑ. වැස්සොත් හැම රෝග ආදී දේවල් හට ගන්නවා. මුළු ප්‍රදේශයටම විශාල හිංසනයක් කරදරයක් කළ තිනවා අධික මේ දුර්ගන්ධය නිසා. මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රීපාදස්ථාන පුදබිම ආවට පරිසරය සුරකීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන අසිරි සුරකිමු සමනල ප්‍රජා සත්කාර වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මකයි. ලින්ක් නැචරල් පුද්ගලික සමාගම සහ ITN මාධ්‍ය ජාලයේ එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරන්නේ. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික වීරකෝන්. ඔබ දන්නවද මේ මගේ අතේ තිබෙන්නේ එක් ප්ලාස්ටික් බෝතලයක් පමණයි. හැම සිරිපා වාරයක් අවසානයේදීම මේ වගේ බෝතල් පිරිච්ච ලොරි 5ක් නැත්නම් 10ක් මේ පුණ්‍ය භූමියෙන් ඉවත් කරන්න හැම සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පුණ්‍ය භූමියට වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඔබ දමා යන මේ ප්ලාස්ටික් බෝතල්. අද මේ සත්කාරය වෙනුවෙන් අද මේ මෙය පිරු දැකීම සඳහා විශේෂ සත්කාරය ප්‍රජා සත්කාරය පෙරවරු ආරම්භ කරනවා. ඒ තමයි අසිරි සුරකිමු සමනල ව්‍යාපෘතිය. මේ ප්‍රජා සත්කාරයේ ප්‍රධාන අරමුණ වුණේ මෙවැනි ප්ලාස්ටික් බෝතල් කැලිකසල ඝන අපද්‍රව්‍ය පිරිසුදු කිරීම සඳහා විශේෂ කාර්යභාරය සිදු කරනවා. මීට පෙර සඳහන් කරපු ආකාරයට ITN මාධ්‍යාලය මේ පිළිබඳව ජනතාව දැනුවත් කරුවා. ඒ අනුව 700කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් මේ කටයුත්ත සඳහා සහභාගී වන පැමිණ සිටියා. කලාප 11කට බෙදුණු මේ ස්වේච්ඡා කණ්ඩායම් මේ පුණ්‍ය භූමියේ තිබෙන්නා වූ ඔබ මේ දමා ගිය මේ ප්ලාස්ටික් බෝතල් ඒ වගේම ඝන අපද්‍රව්‍ය පොලිතින් වගේ දේවල් බැහැර කිරීමේ කටයුත්ත සඳහා මේ වෙනකොට ඉතාමත් කාර්යසූර ආකාරයට නිරත වෙන ආකාර අපිට දකින්නට පුළුවන්. මේ සඳහා මාධ්‍ය දායකත්වයේ සපීම සඳහා ITN මාධ්‍ය ජාලය සමදාම සමාජ සත්කාරයන්හි පෙරමුණ අරගෙන ක්‍රියා කරනවා. මේ කාර්යයේදී අසිරි සුරකිමු සමනල සත්කාරයේදී මේ සඳහා මාධ්‍ය දායකත්වයේ ITN මාධ්‍ය ජාලය සපීවා. ඒ විතරක් නෙවෙයි මේ මෙමෙනි සත්කාරයක බැතිබර අනුග්‍රහය දක්වන්නේ ලින්ක් නැචරල් ප්‍රොඩක්ට් පෞද්ගලික ආයතනය. මේ ආයතනයේ මැදිහත් වීමෙන් සහ ITN මාධ්‍ය ජාලයේ මැදිහත් වීම තුළින් අද පෙරවරුවේ ආරම්භ කරනු මේ සත්කාරක වැඩපිළිවෙල මේ වන ඉතාමත් ව්‍යෝගයෙන් සිදු කරගෙන යනවා. දවස 30ම සිදුවෙන්නා වූ මේ සත්කාරය පිළිබඳව තවත් තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු මා සමුගන්නම්. නල්ල තන්වියේ සිට ITN මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම ඉන්දික වීරකෝන්.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය හඳිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයේ දෙසට ධාවනී වූ යතුරු පැදියක් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනී වූ කැබ් රථයක ගැටීමිනුයි මෙම අනතුර සිදු වුණේ. යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා අනතුරින් බරපතල තුවාල ලබා පානතුරු රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා බීමත්ව සිට ඇති බව පොලිසිය පවසනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වාදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. තහනම් පන්නක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. අම්බලංගොඩ ධීවර වරායෙන් පිටත් වුණු යාත්‍රාවක ධීවරයින් පිරිසකුයි මෙහිදී අත්අඩංගුවට පත් වුණේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සමග එක්ව නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කළා. නීති විරෝධී හැඹිලිදැල් සහ උපකරණ සමග ධීවරයින් 11 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. අත්අඩංගුවටගත් යාත්‍රාවේ සහ දැල් ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බව ගාල්ල දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් පුවත් කිහිපයක් ලෝලින්. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු සියලු රටවැසියන්ට සෙත්පතා පිරිත් සජ්ජායනයක් පැවැත්වුණා. ඒ රත්නපුර පොත්කුල් චිත්ත විවේක සෙනසුන අරණ්‍ය සේනාසනයේදී. අභවප්‍රාප්ත ඩී.එල්. වීරසිංහ මහතාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොළඹ මහනගර සභාව ක්‍රියාත්මක කළ ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ වනාතමුල්ල සිරිධර්ම මාවත කුප්පියවත්ත කුරුදුවත්ත ඇතුළු ප්‍රදේශ රැසක නිවාස සහ වෙළඳසැල් පරීක්ෂාවට ලක් කෙරුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා. ප්‍රතිචක්‍රීකරණය සඳහා කසල බහර ගැනීමේ සම්පත් පියස මධ්‍යස්ථානයක් පෑලියගොඩදී විවෘත කෙරුණා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ පෑලියගොඩ නගර සභාව මගින් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට කටයුතු කළා. ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ආපන ශාලා හිමියන්ගේ සංගමය සහ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සහ ලොතරැයි අලවිකරුවන්ගේ සංගමය ඇතුළු සංවිධාන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් මෙහිදී අදහස් පළ කළා. නිලන්ත පී විධානාරච්චිගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයිනල් වෙන්ට් කලාකාරයේදී ඊයේ ආරම්භ වුණා. විවිධ මාධ්‍ය භාවිත කරමින් එකිනෙකට වෙනස් තේමා රැගත් චිත්‍ර නිර්මාණ රැසක් මීට එක් කර තිබෙනවා. ප්‍රදර්ශනය හෙට රාත්‍රී 10 දක්වා විවෘතයි. මයිලෝ බයිසිකල් පැරඩේ වැඩසටහන 2014 පරිශ්‍රයේදී පැවැත්වෙනවා. නෙස්ට්‍රි ලංකා සමාගම 4 වරටයි මේ සංවිධානය කර තිබුණේ. ලක්ෂ 5කට අධික ඉල්ලුම්පත් අතුරින් තෝරාගත් දරුදැරියන් දහසකට නොමිලේ මවුන්ටන් පාපැදි ලබා දීම සිදු කෙරුණා. ඉන් අනතුරුවයි බයිසිකල් පැරඩේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. නෙස්ලි ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ බන්දුල එගුඩගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එවන විට පාරේ ඉන්නේ බයිසිකල් 1000ත් එක්ක ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකම බයිසිකල් වලින් පිරීලා ඒකම අපි සමග සහභාගී වෙනවා. නෙස්ලි ලංකා සමාගමේ නව කල්පනාකාර ෆැබ්‍රිස් කාවලින් මාත්‍යත් බයිසිකලයක් අරගෙන අප සමග ඒක උරුවේ සහභාගී වෙනවා. දැන් උඩ පේනවා බයිසිකලේ මුල්ම බයිසිකල එතුමා අදගෙන යන්නේ. අපි සමස්ත ජනතාවටම පරිඩියක් නිකුත් කරනවා. මේක ඇසෙන පානේ ඉන්නවා නම් පේන මානේ ඉන්නවා නම් මේ ග්‍රෑන්ඩ් මයිලෝ බයිසිකල් පෙරඩ් එකට එකතු වෙන්න ලෙසට. රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය ලබන 16 වනදා සිට අධ්‍යන කටයුතු සඳහා නැවත විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. ඒ අනුව නිවාසික පහසුකම් ලබා දී ඇති සියලු සිසුන් ලබන 15 වනදා පස්වරු 4ට පෙර නිවාසිකාගාර සඳහා වාර්තා කළ යුතු බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ. උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කිරීමේ අරමුණින් පොලිය රහිත ශිෂ්‍ය නයෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. 2017 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරීපත් නොවූ සිසුන් සඳහා මෙම ණය ආධාර සඳහා ඉල්ලුම් කළ හැකි. ණය මුදල රුපියල් ලක්ෂ 8ක උපරිමයක් දක්වා ලබා දීමටයි කටයුතු කෙරෙන්නේ. රුපියල් ලක්ෂ 3ක පොලි රහිත ශිෂ්‍යාධාර ණයක්ද මෙහිදී ලබාගත හැකි වෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පැම්පේ පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk